සුබ සන්ධ්‍යාවක් ඔබ එක්වන්නේ ස්වාධින් රූපහානී සවස 6:30 ප්‍රධාන සිංහල පුවත් විකාශයත් සමගින් මම ශ්‍රීහාන් කනිෂ්කාර්ය සිංහ මම නිශාන්ති දිල්රුක්ෂි මුලින් මව දහනිය දවසේ ප්‍රධාන ප්‍රවෘත්ති සිරස්තල වෙත අද හමු වූ නව දිනා සමගින් කොරෝනා රෝගීන් ගණන 844ක් වැඩිම PCR පරීක්ෂණ ඊයේ ඇන්දිරිය නිසා කොළඹට කොටු වූ පිරිස් ගමට පිටත් කරද්දී ඇන්දිරිය කැඩූ 50,000ක් අත්අඩංගුවට සඳුදා ඇන්දිරි නීතිය ඉවත් කළත් සුරාසල් වැසීම එලෙසමයි මාවත ගම ගම නැටි කළ කුඩුතිප්පොළ ක්‍රේදා ගෑම් තුනක් හරි පහක් හරි ගෙනාලා ඔව් ක්‍රේදා සඳුදා සඳුදා ඔව් ගෙනාලා ගෙනාලා ගෙනාවා සේ වික්කා කොහෙද පැක්ක මේ කාමරේ රටේ වියදමට ජනපති මුදල් වෙන් කරගෙන ඇත්තේ ව්‍යවස්ථාවට අනුවයි ඇමති බන්දුල පෙන්වා දෙයි. ලිබියාවේ ජාත්‍යන්තර ගුවන් තොටකට රොකට් ප්‍රහාර. දිනක් තුල වැඩිම PCR පරීක්ෂණ සංඛ්‍යාව ඊයේ සිදු කළ බව සෞඛ්‍යංශය පවසනවා. මෙරට කොරෝනා රෝගීන්ගේ සංඛ්‍යාව 844ක් දක්වා ඉහළ ගියද 260 දෙනෙකු පූර්ණ සුවය ලබා රෝහල් වලින් පිටව ගොස් තිබෙනවා. අද වාර්තා වූ කොරෝනා රෝගීන්ගේ සංඛ්‍යාව 9ක්. එම සියලු දෙනාම නාවික හමුදා සමාජිකින් වෙනවා. 15 දෙනෙකු පූර්ණ සුවය ලබා පිටත්ව ගියා. කොවිඩ් 19 ගෝලීය වසංගතය හමුවේ අපේ රටේ අලුත්ම තත්ත්වය කොහොමද කියලා මෙසා බලන්නයි අපි අදත් මුලින්ම සූදානම් වන්නේ. ඊයේ දවසේදී මේ වෛරසය ආසාදනය වුවන් 11 දෙනෙක් අපේ රටෙන් හඳුනා ගැනීමට හැකියාව ලැබුණා. ඔවුන් සියලු දෙනාම වැලිසර නාවික හමුදා කඳවුරේ වීරෝධාර රණවීරුවන් බව තමයි යුද හමුදාපතිවරයා තහවුරු කළේ. ඒ වගේම මේ දක්වා එක් දිනක් තුල සිදු කළ වැඩිම PCR පරීක්ෂණ ප්‍රමාණය ඊයේ දවසේදී සිදු කළා. ඒ PCR පරීක්ෂණ 1821ක් ලෙස මේ දක්වා නිරෝධායන කටයුතු සාර්ථකව අවසන් කරලා තමන්ගේ නිවෙස් බලා ගිහිලා තියෙනවා 5000කට අධික පිරිසක්. ඒ වගේම තවත් 5000කට ආසන්න පිරිසක් නිරෝධායන මධ්‍යස්ථානවල සිට තමන්ගේ නිරෝධායන කටයුතු වල යෙදෙන ආකාරය දකින්නට හැකියාව තිබෙනවා. අපි සූදානම් අපේ රටේ තවත් තොරතුරු දකින්න මේ විදිහට. ජාතික බෝවන රෝග විද්‍යායතනය මුල්ලේරියාව මූලික රෝහල ඇතුළු රෝහල්වල ප්‍රතිකාර ලැබන රෝගීන්ගේ සංඛ්‍යාව 580ක්. වෛද්‍ය අධීක්ෂණ යටතේ පුද්ගලයන් 135 දෙනෙකු ප්‍රතිකාර ලැබමින් සිටිනවා. මෙතෙක් වාර්තා වී ඇති මරණ සංඛ්‍යාව 9ක්. ඊයේ දිනේදී පමණක් PCR පරීක්ෂණ 1821ක් සිදු කළ බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා ප්‍රකාශ කළා. ඊයේ දිනේදී PCR පරීක්ෂණ දිනකට වැඩිම සංඛ්‍යාව වාර්තා වුණා. එම සංඛ්‍යාව 1821ක්. 1821කින් 717ක් ක්ෂේත්‍රයේ කරනු ලැබූ පරීක්ෂණ. දැන් මේ ක්ෂේත්‍රයේ කිරීමේදී නාවික බටේන් ගිය ගම්වල ඒ ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් කරනවා. ඊට අමතරව කොළඹ ප්‍රදේශයේත් විවිධ කණ්ඩායම්වල සැලකිය යුතු සංඛ්‍යාවක් කරනවා. ඒ වගේම නිරෝධායන මධ්‍යස්ථානවල 247ක් ඊයේ දිනේ මෙම පරීක්ෂණ සිදු කරලා තියෙනවා. කොළඹ කෙසෙල්වත්ත බණ්ඩාරනායක මාවත ප්‍රදේශයෙන් නිරෝධායන සඳහා රගෙන ගිය පිරිස අතුරින් 377 දිනකු එම කටයුතු අවසන් කර අද නිවෙස් බලා පැමිණියා. අවසාන රෝගියා වාර්තා වෙන්නේ 25 වෙනිදා උදෑසන තම රෝගියා රෝහල් ගත ගන්න. එදිනෙන් පසු PCR පරීක්ෂණ සහ රුධිර සාම්පල් ලබා ගැනීමක් සිදු කළ දෙනවා. මේ වෙනකන් කරපු සාම්පල් ලබා ගැනීමකින් කිසිදු රෝගියෙකු වාර්තා වීමක් සිදු වෙලා නැහැ. දැනට පාලනය වීමක් සිදු වෙලා තියෙනවා. කොරෝනා වෛරසය ආසාදනීය වූ මෙරට පළමු නාවික හමුදා සෙබලා සුවේ ලබා රෝහලෙන් පිටව ගියා. ඔහු ඇතුළු නාවික හමුදා සමාජිකයන් 5 දෙනෙකු පූර්ණ සුවේ ලබා පිටව ගිය බවයි නාවික හමුදාව පවසන්නේ. ඔවුන් සියලු දෙනාම වැලිසර නාවික හමුදා කඳුරේ සේවය කළ නාවිකයන්. මෙම 5 දෙනාද ඇතුළුව සුවේ ලබා රෝහල් වලින් පිටව ගිය සමස්ත නාවික හමුදා සමාජිකයන් සංඛ්‍යාව 21ක්. සෞඛ්‍ය උපදෙස් මත ඔවුන් තවත් දින 14ක් නිරෝධායන සඳහා යොමු කළ බවයි නාවික හමුදාව පවසන්නේ. වැල්ලම්පිටිය කොටුවිල කැලණි නදී ගම ප්‍රදේශයේ හඳුනාගත් පිරිස සඳහා PCR පරීක්ෂණ අද සිදු කෙරුණා. අහඹු නියදියක් ලෙස සහ කොරෝනා රෝගීන් සමග සම්බන්ධතා පැවැත්වූ බව කියන 26 දෙනෙකුයි මෙලෙස PCR පරීක්ෂණයට යොමු කෙරුණේ.
කොරෝනා රෝගීන් බවට තහවුරු වූ පිරිස් හඳුනාගත් සහ ඔවුන් ඇසුරු කර පුද්ගලයන් පදිංචිව සිටි ප්‍රදේශ කේන්ද්‍ර කරගනිමින් කොළඹ මහනගර සභාව අඛණ්ඩව PCR පරීක්ෂණ සිදු කරනවා. කොළඹ ජින්තුපිටිය ප්‍රදේශයේදීද PCR පරීක්ෂණ සිදු කෙරුණා. කන්දක අඩු යුද හමුදා නිරෝධායන මධ්‍යස්ථානයේ සිටි 62 දෙනෙකු එම කටයුතු අවසන් කර නිවෙස් බලා අද පිටව ගියා. හොඳ දෙයක් අපිට කරලා දුන්න රණවීරයට අපි ස්තුතියා. කොළඹ අලුත් කඩේ ඇතුළු ප්‍රදේශ කිහිපයක පිරිසකුයි මෙලෙස යළි නිවෙස් වෙත පැමිණියේ. යුද හමුදා වෛද්‍ය බලකායේ අධීක්ෂණය යටතේ දින 20ක කාලයක් මෙම පිරිස නිරෝධායනට ලක් කෙරුණා. මේ අතර මඩකලපුව පූණානි නිරෝධායන මධ්‍යස්ථානයේදී නිරෝධායනට ලක් වූ 75 දෙනෙකුද එම කටයුතු සාර්ථකව අවසන් කර අද නිවෙස් බලා පිටව ගියා. ඉන්දියාවේ සහ නේපාලයේ සිට පසුගිය දා දිවෙනට පැමිණ නිරෝධායනට ලක් වූ සිසුන් පිරිසකුයි මෙලෙස පිටව ගියේ. නිරෝධායන කටයුතු අවසන් කළ 14 දිනක බෝස්ස නාවික හමුදා නිරෝධායන මධ්‍යස්ථානයෙන්ද පිටව ගියා. ජාත්‍යන්තර නෞකා සහ වරාය ආරක්ෂණ රාජකාරියෙහි නියුතු පුද්ගලයන් 14 දිනකුයි මෙලෙස පිටව ගියේ. මෙම මධ්‍යස්ථානයෙන් මේවන විට 129 දිනක නිරෝධායනය අවසන් කර පිටව ගොස් ඇති බව නාවික හමුදාව පවසනවා. දැන් ජාත්‍යන්තර දෙසට අවධානය යොමු කරමින් අපි ඔබ අරගෙන යන්නේ මුලින්ම දකුණු කොරියාවට. දකුණු කොරියාවේ සෝල් අගනුවරින් මේ COVID-19 වෛරසයේ නැවත නැගිටීමක් පිළිබඳව වාර්තා වෙනවා. මෙන්න මේ හේතුව නිසා එම අගනුවර මත්පැන් අලෙවිසල් සහ සමාජ ශාලා වසා දැමීමට එරට රජය කටයුතු කරලා තිබෙනවා. ඒ වගේම මේ COVID-19 කියන ගෝලීය වසංගතය හේතුවෙන් අප්‍රිකාවේ ජනගහනයෙන් වසරක් තුල 190 දහසක පිරිසක් මේ යන්න පුළුවන් කියලා ලෝක සෞඛ්‍ය සංවිධානය මේ වෙනකොට අනුතුරු අඟවලා තිබෙනවා. මේ තොරතුරුත් එක්ක දැන් දකිමු ජාත්‍යන්තරයේ තවත් අලුත් තොරතුරු. ඇමරිකා ජනාධිපති නිල නිවසේ තවත් කාර්යමණ්ඩල සමාජිකයෙකුට COVID-19 වෛරසය ආසාදනය වී තිබෙනවා. මේ බව වාර්තා වන්නේ දවල මන්දිරයේ සේවය කළ ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ පෞද්ගලික ආරක්ෂකයෙකුට වෛරසය ආසාදනය වී ඇති බවට අනාවරණ වීමෙන් දිනකට පසුයි. අමරිකානු කම්කරු ඉතිහාසයේ දරුණුම කාලය ගෙවුණු බව ආර්ථික විශ්ලේෂකයින් පෙන්වලා දෙනවා. මාර්තු දෙවන සතියේ සිට අප්‍රේල් දෙවන සතිය දක්වා ඒ මාසයක් අතර කාලය කොරෝනා වෛරස සටනේ දැඩි පීඩාවකට ලක්වීමට ඇමරිකානුවන්ට සිදු වුණා. මිලියන 20.5ක රැකියා අහිමි වීම සිදු වෙලා තිබෙනවා. දමන මන්දිර කාර්ය මණ්ඩල කොරෝනා වෛරස පරීක්ෂාවේදී උපජනාධිපති මයික් පෙන්ස් මහතාගේ මාධ්‍ය ලේකම්වරිය වන කේටි මිලර් මහත්මියගේ වෛරසය ධනාත්මක බව අද දවසේදී වාර්තා වුණා. ඇමරිකා එක්සත් ජනපදයේ වැඩිම මරණ සංඛ්‍යාවක් වාර්තා වුණු නිව්යෝක් ප්‍රාන්තයේ මේ දිනවල දිනක මරණ සංඛ්‍යාව කෙමෙන් අඩු වෙලා තිබෙන බව නිව්යෝක් ආණ්ඩුකාරවරයා සඳහන් කරා. ඒ වගේම මේ කොරෝනා වෛරස සටනේදී ඒට ශක්තිමත් මුහුණ දෙන්නට හැකි වුණ බව තමයි ආණ්ඩුකාරවරයා තවදුරටත් ප්‍රකාශ කළේ. COVID-19 හෙවත් නව කොරෝනා වෛරසය මේවන විට ලෝ පුරා 434,567 දෙනෙකුට ආසාදනය වී තිබෙනවා. සුවය ලබා ඇති රෝගීන් සංඛ්‍යාව 14,124ක්. වෛරසය ආසාදනය වීම හේතුවෙන් මරණ 276,690ක් වාර්තා වෙනවා. රටවල් හා ස්වයන් පාලන ප්‍රදේශ 212ක වෛරසය ව්‍යාප්ත වී ඇති බවයි ලෝක සෞඛ්‍ය සංවිධානය පෙන්වා දෙන්නේ. කොරෝනා වෛරසයට එරෙහිව නිසි ප්‍රතිකාරයක් සොයා ගන්නා තෙක් සුපුරුදු ජීවන රටාවෙන් බැහැරව සිටීමට ලොව සියලු දිනාටම සිදුවන බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසනවා. එම සංවිධානයේ සෞඛ්‍ය සේවා හදිසි අවස්ථා වැඩසටහනේ විධායක අධ්‍යක්ෂ වෛද්‍ය මයික් රයන් පවසන්නේ කොරෝනා වෛරසයට එන්නතක් නිපදවන තෙක් ලෝ පුරා ජනතාවගේ ජීවන රටාව සැලකිය යුතු ලෙස වෙනස් කරගත යුතු බවයි. ගතවන සෑම මිනිත්තුවක්ම මනස සිහිකල්පනාවකින් යුතුව කටයුතු කිරීම වෛරසයට එරෙහි එන්නතක් හෝ ප්‍රතිකාරයක් සොයා ගන්නා තෙක් සිදු විය යුතු බව ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කරනවා. ඉන්දියාවේ කොරෝනා ආසාදිතයන්ගේ සංඛ්‍යාව 60,000කට ආසන්න බව වාර්තා වෙනවා. ලෝක සෞඛ්‍ය සංවිධානයේ ඉන්දිය නියෝජිත වෛද්‍ය ඩේවිඩ් නැබරෝ කියා සිටින්නේ ජූලි මාසයේ වන විට ඉන්දියාවේ කොරෝනා වසංගතය උපරිම මට්ටමකට පැමිණෙනු ඇති බවයි. අනුතුරුව එහි පාලනයක් ඇති විය හැකි බව ඔහු ප්‍රකාශ කරනවා. මේ අතර COVID-19 ගෝලීය වසංගතයේ හේතුවෙන් සිරවි සිටින විදේශගත ඉන්දිය ජාතිකයන් යලි සිරට වෙත ගෙන්වා ගැනීමේ මෙහෙයුම් ආරම්භ වී තිබෙනවා. ඉතාලියේ කොරෝනා වෛරස් කේන්ද්‍රය වූ ලොම්බාඩි ප්‍රදේශයේ අගනුවර වන මිලාන්හි ජනයා නිරෝධායන සීමාවන් ලිහිල් කරමින් ලබා දුන් නිදහස අවභාවිත කරන බවටද තොරතුරු වාර්තා වෙනවා.
ඉතාලිය අධියර 3ක් යටතේ සම්පූර්ණ විවෘත කිරීමට ඉතාලි බලධාරීන් බලාපොරොත්තු වෙලා තියෙනවා. දැන් දෙවෙනි අධියර මේ මොහොතේ ක්‍රියාත්මකයි. තුන්වෙනි අධියරේ කොටසක් වශයෙන් තමයි ඉතාලිය මේ මොහොත වන විට ඔවුන්ගේ සංචාරක ඒ වගේම ඔවුන්ගේ උද්‍යාන විවෘත කිරීමට කටයුතු යොදා තිබෙන්නේ. මෙම කාල සීමාව තුළ ඉතාලි බලධාරීන් සියලුම රටවැසියන්ගෙන් ඉල්ලා සිටිනවා කොරෝනා වසංගතය 100%ක් ඉතාලියෙන් තුරන් වී නැති නිසා ඉතාලි රජය දැනට පනවා තිබෙන සෞඛ්‍ය විධි දහන ඒ වගේම ඔවුන්ගේ සෞඛ්‍ය ආරක්ෂණ පද්ධතියට අනුකූලව කටයුතු කරන ලෙස මේ මොහොතවලට සියලුම රටවැසියන්ගෙන් ඉල්ලා සිටිනවා. Moment of thanksgiving, His Majesty the King speaks to his peoples and his fighting forces throughout the world. Never give up, never despair. That was the message of VE Day. The greatest tribute to their sacrifice is that countries who were once sworn enemies are now friends, working side by side for the peace, health, and prosperity of us all. දෙවන ලෝක යුද්ධයේ 75 වන සම්වත්සර සමරුම යුරෝපයේ පැවැත්ුනේ COVID-19 ව්‍යාප්තිය මැදිහත් වීම විශේෂත්වයක්. 1939 සැප්තැම්බර් පළමු වනදා ඉතිහාසයේ දරුණුතම ගැටුම හෙවත් දෙවන ලෝක යුද්ධය ආරම්භ වූ දිනයයි. එය ආරම්භ වී අද වන විට වසර 75ක් ගත වී ඇතත් එහි මතකයන්ගෙන් ඈත්වන්නට ජනතාව අපොහොසත් වී තිබෙනවා. බ්‍රිතාන්‍යයේ සම්වත්සර සමරුම සුළු පිරිසකගේ සහභාගිත්වයෙන් පැවැත්ුනේ මේ ආකාරයෙන්. Don't know when, don't know when, but I know we'll meet again some sunny රුසියාවේ මොස්කව් අගනුවර කුඩා පෙළපාලි සහ යුද්ධෙන් දීපිදු රණවීර වංශීපත් කරමින් ගීත ගායනා කිරීමට සිදුුණේ ඉතාමත් සුළු පිරිසකගේ සහභාගිත්වයෙන්. රුසියාවේ කොරෝනා වෛරසය ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වීමේ තර්ජනය නිසා මේ සුවිශේෂී 75 වන විජයග්‍රහණ සමරුම අත්දිට වීමට රුසියාවේ ජනාධිපතිවරයා තීරණය කළා. මොස්කව් නුවර ක්‍රෙම්ලින් බලකොටු ප්‍රාකාරය අසල පිහිටි නොහඳුනන සොල්දාදුවාගේ සොහොනට පුෂ්පෝපහාර පවත්වා මහජනයාට සුවපැතීමෙන් සහ ගුවන් හමුදා පෙළපාලියක් පැවැත්වීමෙන් රුසියාවේ ජනාධිපති ව්ලදිමිර් පුටින් අද දින උත්සව කටයුතු නිමාවට පත් කළා. මේ සෝවියට් ජයග්‍රහණය අත්පත් කර ගන්නා ලද්දේ සෙබළුන් සහ සිවිල් වැසියන් මිලියන 27කගේ ජීවිත පරිත්‍යාගයෙන්. අපි මේ මුහුණ දෙමින් ඉන්නේ ආයුධ වලින් දිනන්න පුළුවන් යුද්ධයකට නෙමෙයි. ඊට වඩා වෙනස් දෙයක් අපිට මේ යුද්ධය ජයග්‍රහණය කරන්න ඕමනා වෙනවා. අපි හැම කෙනෙක්ම තනි තනිව වගකීම ඉෂ්ට කරොත් ඒක මෙතනදී ආයුධ වලටත් වඩා ශක්තිමත්. රටේ වියදම් සඳහා අතුරු සම්මත ගිණුමක් මගින් ජනාධිපතිතුමා මුදල් වෙන් කරගෙන ඇත්තේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 153 ව්‍යවස්ථාවට අනුව නිත්‍යානුකූලව බව අමාත්‍ය ආචාර්ය බන්දුර ගුණවර්ධන මහතා අවධාරණය කරනවා. මේ පිළිබඳ ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නිති මහතා ඇතුළු විපක්ෂ මන්ත්‍රීවරුන් නගන චෝදනා මුළුමනින්ම අසත්‍ය බවයි විශේෂ මාධ්‍ය හමුවකට එක්වමින් අමාත්‍යවරයා ප්‍රකාශ කළේ. ජනාධිපතිවරයා මාර්තු 2 වෙනිදා පාර්ලිමේන්තුව විසුරුවලා තියෙනවා. එහෙම විසුරුවලා තියෙද්දී ව්‍යවස්ථාවේ 153 වගන්තිය යටතේ අතුරු සම්මත ගිණුමක් මාස 3කට මාර්තු 6 වෙනිදා සිට බලපවත්වන පරිදි සකස් කරලා තියෙනවා. තවත් බිලියන 1229කට මුදල් අනුමත කර ගැනීමක් කරලා තියෙනවා. දැන් පාර්ලිමේන්තුව විසිරෙව්වට පස්සේ පාර්ලිමේන්තුවට තියෙන මුදල් පිළිබඳ සියලු බලතල අතිගරු ජනාධිපතිතුමාට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව විසින් පවර්ලා තියෙනවා.
මේක තමයි විපක්ෂයේ ගරු මන්ත්‍රීතුමන්ලා තේරුම් ගත යුතු සත්‍ය ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසිරුව අරනු ලැබූ අවස්ථාවක පාර්ලිමේන්තුව විසින් රජයේ සේවාවන් පවත්වාගෙන යාම සඳහා මුදල් වෙන්කර නොමැත්තේ නම් අභිනව පාර්ලිමේන්තුව රැසීමට නියමිත දින සිට මාස 3ක් ඉක්ුත්වන තෙක් රජයේ සේවාවන් සඳහා යම් කිසි මුදලක් වැය කිරීමටත් නියම කිරීමට ජනාධිපතිවරයාට බලය ඇත්තේය බැතර පාර්ලිමේන්තුවේ අනුමත ණය සීමාව ඉක්මවා රජයේ මුදල් ලබාගෙන ඇති බවට අජිත් පී පෙරේරා හිටපු මන්ත්‍රීවරයා සිදු කරන ප්‍රකාශයටද අමාත්‍යවරයා මෙහිදී පිළිතුරු ලබා දුන්නා රජයේ ආණ්ඩුවට ණය ලබා ගැනීම පාර්ලිමේන්තුව අනුමත කරපු සීමාව රුපියල් බිලියන 721යි දැන් මේ වන විට රජය රුපියල් බිලියන 841ක් ණය අරගෙන තියෙනවා मुदल जनाधिपति රජයේ අධික මුදලක් වැය කරමින් වාහන මිලදී ගැනීමට මුදල් වෙන් කර ඇති බවට විපක්ෂ මන්ත්‍රීවරුන් හා සමාජ මාධ්‍ය ගෙන යන ප්‍රචාර සම්පූර්ණයෙන් අසත්‍ය බවද අමාත්‍යවරයා මෙහිදී අවධාරණය කළා. පසුගියදා පළවෙනිලා තිබුණා කැබිනට් මණ්ඩලයේ ලක්ෂ සංඛ්‍යාත මුදලක් වැය කොට අලුතෙන් වාහන ගැනීම සඳහා කැබිනට් පත්‍රිකාවක් අනුමත කළා කියලා. තිබුණ වාහන ඇර කිසිම කැබිනට් ඇමතිවරයෙකුට හෝ රාජ්‍ය නායකයෙකුට කිසිම වාහනයක් මිලදී ගත්තේ නැහැ. මේ මහ පොළොව වූලන් නැති අසාධාරණ ඒක වෙන ඕනෙම රජයකට කලක් ගෝඨාභය රාජපක්ෂ රජයට නොකළ යුතු දෙයක් මොකද එතුමා ආරම්භයේ පටන්ම මේ නාස්තිකාරී සියලු වියදම් නැති කිරීම සඳහා ප්‍රායෝගිකව මහ පොළොවේ පේන යථාර්ථවාදී විසඳුමක් අනුගමනය කළ රාජ්‍ය නායකයෙක් ඇඳිර නීතිය කඩ කිරීම හේතුවෙන් අත්අඩංගුවට පුද්ගලින්ගේ සංඛ්‍යාව 50000 ඉක්මවා ගියා. මේ අතර ඇඳිර නීතිය හේතුවෙන් බස්නාහිර පළාතේ කොටු වී සිටින ජනතාව ගම්බින් බලා පිටත් කර යැවීමේ වැඩපිළිවෙල තවදුරටත් පුළුල් කර තිබෙනවා. වැඩපිළිවෙල ක්‍රියාත්මක වන්නේ අග්‍රාමාත්‍ය කාර්යාලයේ මෙහෙවීමෙන්. කොරෝනා ව්‍යාප්තිය වැළැක්වීමට රජයේ කිනැති ක්‍රියාමාර්ගවලට අනුව ඇඳිර නීතිය ක්‍රියාත්මක වෙනවා. අත්‍යවශ්‍ය සේවා පවත්වාගෙන යමින් මෙවන විට සාර්ථකව එම වැඩපිළිවෙල ක්‍රියාත්මකයි. ජනතා යහපත උදෙසා සෞඛ්‍ය අංශ සහ රජයේ ලබා දී ඇති සෞඛ්‍ය උපදෙස් නිසි පරිදි ක්‍රියාත්මක කරමින් ඇදිරි නීතියට අනුව තවදුරටත් කටයුතු කළහොත් කොරෝනා වෛරසය තවදුරටත් පාලනය කළ හැකි වෙනවා. යනු ලබන සඳුදා අලුයම පහ දක්වා සමස්ත දිවයිනටම ඇදිරි නීතිය ක්‍රියාත්මකයි. කොළඹ ගම්පහ කලුතර හා පුත්තලම යන දිස්ත්‍රික්කවල ඇදිරි නීතිය පවතිද්දී ජන ජීවිත හා ආයතන ක්‍රියාකාරීත්වය යථා තත්ත්වයට පත් කිරීම ලබන සඳුදා ආරම්භ වෙනවා. දැන් අද දිනේත් ඒ වගේම හෙට දිනේත් නිරෝධායන ඇදිරි නීතිය තවදුරටත් ක්‍රියාත්මක වෙනවා. සම්පූර්ණ කාලපරාසය තුල ඇදිරි නීති කඩ කරන්නන් 50000කටත් මා යන පරිදි අත්අඩංගුවටගෙන තිබෙනවා. අද දින දවස් 6 පමණ වන විට වාහන 13000ක් පමණ පොලිස් භාරයට ගෙන තිබෙනවා. තවදුරටත් ඇදිරි නීතිය කඩ කරන පුද්ගලයින්ට එරෙහිව පොලිසිය ක්‍රියා කරන ලබන නිරෝධායන සහ රෝග වැළැක්වීමේ ආඥාපාලකේ ප්‍රතිපාදන ප්‍රකාරය එවගේම ඇඳිරි නීතියේ යම් අවස්ථාවක ලිහිල් කළත් ඒ ලිහිල් කළ අවස්ථාවේදී සෑම විටම නිරෝධායන රීතීන් වලට ගරු කරමින් කටයුතු කරන්නේ. මෙතර ඇඳිරි නීතිය හේතුවෙන් කොළඹ සිරවේ සිටින ජනතාව සෞඛ්‍ය ආරක්ෂිතව ගම්බින් බලා පිටත් කර හැරීමේ වැඩපිළිවෙලක් අග්‍රාමාත්‍ය කාර්යාලය මගින් ආරම්භ කළේ එම ජනතාවට දසහනයක් වෙමින් එහි අදීර කිහිපයක් මෙත පෙර ක්‍රියාත්මක කෙරුණා. ගල්කිස්ස ප්‍රදේශයේ සිටි පිරිසක් මෙසේ රැගෙන යාම අද සිදුුණේ ව්‍යාපෘතේ 4 වෙනි අදීර ලෙසටයි. අද දිනේ පුත්කලන 1200 දෙනෙකු පමණ ගම්බිම් කරා පිටත් කර හැරීමට අද කටයුතු කෙරුණා. ශරීර උෂ්ණත්වයේ මැනබැලිමින් පසු මුඛාවරණ සහිතව මෙම පිරිස රැගෙන යාම සිදුුණා.
ගොඩක් දවස් හිර වෙලා තමයි හිටියේ ගොඩක් සතුට බෝඩින් වල හිටියට රුපියල් 5000 දීමනාවයි බඩුමළු වලින් ලොකු සහයෝගයක් දුන්නා රජයට ගොඩක් ස්තුතිවන්ත වෙනවා මේ වෙලාවේ දැන් නිරෝධානය වෙන්න කිව්වා ගෙදර ඒ දවස් 14 ඒ විදිහටම නිරෝධානය වෙලා මට ළමයි බලන්න යන්න ඕනි මේ හින්දා ති මම ගොඩක් සන්තෝෂ වෙනවා මේ වගේ දෙයක් කළාට දැන් මාස දෙකක් විතරම මෙහි හිර වෙලා හිටියේ රජයට ස්තුති කරනවා ඒ තාමත් හොඳ වැඩ පිළිවෙලා කීයට 200ක් නෙවෙයි 1000ක් ගානක මටනකමක් තියෙනවා රජයෙන් මේ කරන උපකාරයට මිනිස්සුන්ට ගොඩක් ස්තුති වෙනවා පොලිසියද මැදිහත් වීමෙන් ව්‍යාපෘතිය සාර්ථකව ක්‍රියාත්මක වෙනවා ගම්බිම් බලා පිටත් යන පිරිස සඳහා ආහාර පාන සෞඛ්‍ය ආරක්ෂිත උපකරණ මෙන්ම ප්‍රවාහනීය නොමිලේ සපයනවා පිරිස ගම්බිම් බලා පිටත් කර හැරීමේ අවස්ථාවට අග්‍රාමාත්‍ය කාර්යාල නිලධාරීන්තුළු පිරිසක් එක්ව සිටියා මේ ෆෝම් එක බාර දෙන්න අදාළ පොලිස් ස්ථාපතිවරයාට මගදී මොනහරි ගැටලුවක් තියෙනවා නම් අපේ පොලිස් නිලධාරීන් දෙන්නෙක් මේ බස් එකේ යනවා ඒ දෙන්නා කියන්නේ මේ වීදුරු මහතුරුන්ට කියන්න ඕගොල්ලන්ගේ සහයෝගය දෙන්න මේ ආයතන මේ කාර්ය හොඳට නිම කරගන්න මේ සියලුම දිනාට මේ ප්‍රවාහන පහසුකම් නොමිලේ ඒ වගේම ආහාර ලබා දෙනවා ඒ සියලුම දේවල් නොමිලේ ලබා දීලා තමන්ගේ අදාළ දිස්ත්‍රික්කයේ පොලිස් ස්ථානයේ වෙත මොවුන් වාර්තා කරනවා මේ සඳහා මූලිකත්වයේ ගත්ත ගරු අග්‍රාමාත්‍යතුමාටත් ඒ වගේම අග්‍රාමාත්‍ය ලේකම් ගාමිණී සෙනරත් මැතිතුමාටත් ඒ වගේම බස්නාහිර පළාත් ආණ්ඩුකාරතුමාටත් ඒ වගේම දේශබන්දු තෙන්නකෝන් මැතිතුමාටත් අපේ ස්තුතිය පිරිනමන්නට ඕනි මේ වෙලාවේ ඇන්දරිනීතිය ක්‍රියාත්මක වෝද කාර්යාල කටයුතු ලබන සඳුදා සිට ආරම්භ කිරීමට සියලු කටයුතු සූදානම් කරමින් පවතිනවා. ඒ අනුව කාර්යාල හා මහජනතාව වැඩි වශයෙන් ගැවසෙන ස්ථාන විෂ බීජ හරණය කිරීමේ වැඩසටහන් දැන් ක්‍රියාත්මකයි. කොළඹ දිස්ත්‍රික්කයේ පළාත් පාලන ආයතනවල විෂ බීජ හරණය සඳහා අවශ්‍ය කරන විෂ බීජ නාශක දියර ලබා දීම හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිණී ලොකුගේ මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණා. පළාත් පාලන නියෝජිතින් රසක් මෙම අවස්ථාවට එක්ව සිටියා. ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව, ශ්‍රී ලංකා කංජ තෙල් නීතිගත සංස්ථාව සහ ලිට්‍රෝ ගෑස් ආයතන එක්වයි මේවා පරිත්‍යාග කර තිබෙන්නේ. රත්නපුර දිස්ත්‍රික්කයේ පළාත් පාලන ආයතන සඳහා විෂබීජ නාශක දියර පරිත්‍යාග කෙරුණා. ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව, ශ්‍රී ලංකා කංජ තෙල් නීතිගත සංස්ථාව සහ ලිට්‍රෝ ගෑස් ආයතන එක්වයි මේ සඳහා විෂබීජ නාශක දියර පරිත්‍යාග කළේ. මේ අතර ප්‍රදේශ රැසක් හා ආයතන කිහිපයක්ම විෂබීජ හරණය කිරීම අද සිදු කෙරුණා. පොලිසිය මහරගම නගර සභාව හා සෞඛ්‍ය අංශ එක්ව මහරගම නගරයේ විෂබීජ හරණය කළා. නගරයේ ඇති සියලු රාජ්‍ය ආයතන මේ යටතේ විෂබීජ හරණයට ලක් කළා. කොළඹ කොටුව දුම්රිය ස්ථානයේද විෂබීජ අනුහරණය කළා. අනිද්දා සිට කාර්යාල සේවකයන් මෙම දුම්රිය ස්ථානයට පැමිණීමට පෙර මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කෙරුණා. ගම්පහ පොලිස් කොට්ටාසයට අයත් පොලිස් ස්ථාන සඳහා විෂබීජ හන්න කුටි, ආරක්ෂිත ඇඳුම්, මුඛ ආවරණ හා විෂබීජ හන්න රසායන ද්‍රව්‍ය පරිත්‍යාග කර තිබෙනවා. නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ ප්‍රධානත්වයෙනුයි වැඩසටහන ක්‍රියාත්මක කෙරුණේ. වවුනියාවේ විෂබීජ හරණ කටයුතු පහසු කිරීම සඳහා විෂබීජ නාශක දියර ඉසින යන්ත්‍ර දෙකක් පොලිස් විශේෂ කාර්ය බලකායට පරිත්‍යාග කර තිබෙනවා. වවුනියාවේ වෙළඳ සංගමයේ හා ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ එක්වයි මෙම පරිත්‍යාග සිදු කළේ. චීනයේ වුහාන් නගරයේ සිරවී සිටි ශ්‍රී ලාංකිකයින් මෙරටට ගෙන්වා ගැනීමෙන් ඇරඹි විදෙස් රටවල සිරවී සිටින සිසුන් මෙන්ම ශ්‍රමිකයින් ගෙන්වා ගැනීමේ වැඩපිළිවෙල යටතේ මේ වන විට රටවල් 11කින් 2723 දෙනෙකු දිවයිනට ගෙන්වාගෙන ඇති බව විදේශ සම්බන්ධතා පිළිබඳ ජනාධිපති අතිරේක ලේකම් අද්මිරාල් ජයනාත් කොළඹගේ මහතා පවසනවා. එම සියලු පිරිස් නිරෝධායනයට ලක් කර ඇති බවයි ඒ මහතා වැඩිදුරටත් කියා සිටියේ. විදේශන්හි සිට පැමිණෙන පිරිස් සඳහා කටුනායක ගුවන්තොටුපළ වසා දැමීමෙන් පසු නැවත මෙරටට ගෙන්වා ගන්නා පළමු කණ්ඩායම දකුණු ආසියාවේ සිටින සිසු සිසුබියන් විය යුතු බවට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා උපදෙස් ලබා දී තිබුණා. ඒ අනුවයි වඩාත් අවධානමට ලක්විය හැකි ඉතිර සිටින ශ්‍රී ලාංකික සිසුන් පිළිබඳ දත්ත විශ්ලේෂණය කර ඔවුන් මෙරටට ගෙන්වා ගැනීමේ වැඩපිළිවෙල ආරම්භ වුණේ. දකුණු ආසියා කලාපයේ රටවල සිරවී සිටි ශ්‍රී ලාංකික සිසුන් මෙරටට ගෙන්වීමේ වැඩසටහන යටතේ දින 10ක් තුළ සිසුන් 1065 දෙනෙකු මෙරටට රැගෙනීමට හැකි වුණා. මෙහි පළමු ශිෂ්‍ය කණ්ඩායම ලෙස පාකිස්තානයේ අධ්‍යාපන හා පුහුණු ආයතන 12ක සිටි 106 දෙනෙකු මෙරටට රැගෙනු ලැබුවා. ඉන්දියාවේ අම්‍රිත්සර්, නවදිල්ලි හා කොල්කටා සිට ගුවන් ගමන් වාර 3ක් යටතේ හිමාචල් ප්‍රදේශ්, පංජාබ්, රාජස්ථාන්, මධ්‍ය ප්‍රදේශ්, උත්තර ප්‍රදේශ්, දිල්ලි, ඔඩිෂා, බටහිර බෙන්ගාලය, ඇසම් හා ඡත්තීස්ගර් ප්‍රදේශවලින් සිසු සිසුවියන් 369 දෙනෙකු මෙරටට පැමිණියා. මහාරාෂ්ට්‍ර, ගුජරාත්, ගෝව, මධ්‍ය ප්‍රදේශ් සහ
කර්ණාටක යන ප්‍රාන්ත පහක සිටි සිසුන් 164 දෙනෙකු මෙරටට රැගෙනිනු ලැබුවා. කොයිම්බතුරු සිට සිසුන් 113 දෙනෙකු හා බැංගලෝර සිට සිසුන් 164 දෙනෙකුද මෙරටට පැමිණියා. ශ්‍රී ලංකන් ගුවන් සේවයේ සාමාන්‍ය ගුවන් ගමන් නොපවත්වන ගමනාන්තයක් වන කත්මන්ඩු නුවර සිට සිසුන් 76 දෙනෙකු මෙරටට රැගෙනිනු ලැබුවා. බංග්ලාදේශයේ ඩකා, චිතගොන්, කොමිලා, සව හා සිල්හෙට් යන නගරවලින් සිසුන් 73 දෙනෙකුද මෙරටට පැමිණියා. කොල්කටා නුවර සිටින සිසුන් 125 දෙනෙකු මෙරටට පැමිණීමත් සමග ශ්‍රී ලාංකික සිසුන් 1065 දෙනෙකු මෙරටට ගෙන්වීමේ මෙහෙයුම සාර්ථකව අවසන් කෙරුණා. මෙම වැඩසටහනේ දෙවන අදියර යටතේ බ්‍රිතාන්‍යයේ හා ඕස්ට්‍රේලියාවේ සිටින ශ්‍රී ලාංකිකයන් මෙරටට රැගෙනීම ආරම්භ වුණා. එයනුව බ්‍රිතාන්‍යයේ ලන්ඩන් නුවර රැඳී සිටි සිසුන් 108 දෙනෙකු විශේෂ ශ්‍රී ලංකන් ගුවන් යානයකින් මෙරටට පැමිණියා. එමෙන්ම 194 දෙනෙකුගෙන් යුත් දෙවන කණ්ඩායමද බ්‍රිතාන්‍යයේ සිට මෙරටට රැගෙනිනු ලැබුවා. සිංගප්පූරුවේ සිට සිසුන් 186 දෙනෙකු මෙන්ම ඩුබායිහි සිට ශ්‍රී ලාංකිකයන් 196 දෙනෙකුද මෙරටට පැමිණියේ කොරෝනා වෛරසය හේතුවෙන් විදේශවල සිටින ශ්‍රී ලාංකිකයන් මෙරටට රැගෙනීමේ වැඩපිළිවෙල යටතේ. මෙතර කොරෝනා වසංගතයේ හේතුවෙන් ඕස්ට්‍රේලියාවේ සිර වී සිටින සිසුන් මෙන්ම ශ්‍රමිකයන් රැගත් විශේෂ ගුවන් යානයක් අද රාත්‍රියේ දිවයිනට පැමිණීමට නියමිතයි. මෙරටට පැමිණීමට අපේක්ෂාවෙන් සිටින ශ්‍රී ලාංකිකයන් 277 දෙනෙකු ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් ගුවන් තොටුපළේ මෙවන විට රැඳී සිටිනවා. ජනාධිපති ලේකම් කාර්යාලය COVID-19 කාර්යසාධක බලකාය ශ්‍රී ලංකන් ගුවන් සමාගම ඒකාබද්ධව විදේශ සම්බන්ධතා අමාත්‍යාංශයේ මැදිහත් වීමෙන් මෙම වැඩපිළිවෙල ක්‍රියාත්මකයි. 2023 දිනේ ලංකාවට රටවල් 11කින් පැමිණ තිබෙනවා. ඔවුන් සියලු දෙනාම නිරෝධායනයට ලක් කර තියෙනවා. ඒනුත් අණ්ඩායම් දෙකක් දැන් නිරෝධායන මධ්‍යස්ථානයෙන් පිට වෙලා ගිහින් තියෙනවා. ඩුබායි සිට පැමිණි එක්කෙනෙක්ට කොරෝනා ආසාදිතයක් කියලා හඳුනගන්නට ලැබුණා. ඉතින් ඒ වගේම අනික් අය සඳහාද මේ PCR පරීක්ෂණය කරගෙන යනවා. ඉතින් මේ ක්‍රියාවලිය ඉතාමත්ම සාර්ථක විදිහට පියවරෙන් පියවරට කණ්ඩායමෙන් කණ්ඩායමට රටෙන් රටට පිරීගෙන යනවා. ඇඳිරි නීතිය ඉවත් කළද සුරාසල් යළි විරුද්ධ කිරීමට නොහැකි බව සුරාපතු දෙපාර්තමේන්තුව පවසනවා. සුරාසල් වසා දැමීමට නියම කෙරුණේ ඇඳිරි නීතිය යටතේ නොවීම ඊට හේතුව බවයි එම දෙපාර්තමේන්තුව පෙන්වා දෙන්නේ. සඳුදා රටේ ඇඳිරි නීතිය ඉවත් වෙන කාල සීමාව තුළ සුරාබදු බලපත්‍ර ලත් ස්ථාන විවෘත කරනවාද නැද්ද යන එක සම්බන්ධයෙන් විමසීම් කරනවා. ඇඳිරි නීතිය සම්බන්ධ විධිවිධාන යටතේ නොවේ සුරාබදු බලපත්‍ර ලත් ස්ථාන වසා තැබීමේ නියෝගය කළේ. ඒ නිසා ඇඳිරි නීතිය ඉවත් කිරීම හා සමගම සුරාබදු බලපත්‍ර ලත් ස්ථාන වැසීමේ නීතිය ඉවත්වන්නේ නැහැ. එම නිසා තව දුරටත් සුරාබදු ස්ථාන වැසීමේ නීතිය එලෙසම වළංගු වෙනවා. රජය විසින් ඒ සම්බන්ධ විශේෂ නියෝගයක් නිකුත් කරන පුත්තලම කඩුමයන් කුලම් ප්‍රදේශයේ සංගවා තිබූ රුපියල් කෝටි 4ක් පමණ වටිනා මත්කුඩු තොගයක් පොලිසිය අත්අඩංගුවට ගත්තා. තවත් ප්‍රදේශ කිහිපයකින් මත්කුඩු සොයාගෙන තිබෙනවා. කිලෝග්‍රෑම් 4යි ග්‍රෑම් 368ක් බර මෙම මත්කුඩු බ්‍රවුන් සුගර් වර්ගයට අයත් බවයි අප වාර්තාකරු පැවසුවේ. බුද්ධාංශ නිලධාරීන්ට ලැබුණු තොරතුරකට අනුව පොලිස් විමර්ශන කොට්ටාස නිලධාරීන් සහ කොට්ටාස විෂමද්‍රව්‍ය විනාශක අංශය වැටලීම් සිදු කළා. නිවසක් තුල දසෝක්ෂම අයුරින් මේවා සංගවා තිබුණා. කුඩා දරුවෙකුගේ බෝනික්කෙකු තුළ සංගවා තිබමින් මත්කුඩු අලෙවි කිරීමේ නිරත වූ යුවලක් දඹුල්ල පොලිසිය අත්අඩංගුවට ගත්තා. මේ මත්කුඩු තොගයේ වටිනාකම රුපියල් ලක්ෂයකට අධික බවයි වාර්තා වන්නේ. මත්කුඩු මිලදී ගැනීමට පැමිණි තරුණයන් 4 දෙනෙකුද පොලිසිය අත්අඩංගුවට ගත්තා. අත්අඩංගුවටගත් අමුසැමි යුවලට මත්කුඩු අලෙවි කිරීමේ චෝදනාව මීට පෙර දෙල්ල වී තිබෙනවා. හෙරොයින් ග්‍රෑම් 5 මිලිග්‍රෑම් 500ක ප්‍රමාණයක් සමග සැකකරුවන් 3 දෙනෙකු මාවතකම දී අත්අඩංගුවට ගෙන තිබෙනවා. කලක් පුරා මෙම පිරිස ඉතා සූක්ෂම අයුරින් මත්කුඩු ජාවාරමේ නිරත වී තිබෙනවා. ගමේ මිනිස්සු තොරතුරු දෙනවා. එනකොට වැඩ හරියට ගන්න බෑ දන්නේ. ආ ඒකයි. ඒක නිකන් අරන් වැඩන්නේ. හරියට නාද මෙයාට තොරතුරු දාලා මෙයා හරියට වැඩේ කරගෙන ගත්තා. ඉක්. නංගිල කොහෙන්ද? ඇර වැන්නේ. කොයි වැන්නේද? පිටපත වැන්නේ. කොහෙන්ද ගේන්නේ? නිකන් දිගෙන් දන්නේ නැහැ. කවුද පැකට් කරන්නේ? මම මාසිනා. මෑ? මේ කට්ටිය පැකට් කරා. කවුද කට්ටිය? මාසිනායි නංගි. මාසිරයි නංගි නංගි එයා පුතයි පුතේ කොහෙද වැඩ කරන්නේ පෙරේද පෙරේද ගෑම තුනක් හරි පහක් හරි ගෙනාද ගෙනාලා ඔව් පෙරේද කියලා සවුදා සවුදා ඔව් ගෙනාවා ගෙනාලා ගෙනාවා වික්ක කොහෙද වැඩ කරන්නේ මේ කාමර තරහාදී ඇතිනවා ඈ පොඩි තරහාදී කිය මොන පාටද සුදු පාට කොච්චරද තරහාදී මේක චූටි කමෙන් දවසට පැකට් කීයකද විකුණන දවසට 20 කට විකුණන කොතනින්ද විකුණන්නේ මේ අර කවුළුයි ඔව්
सैनिक बिजनेस कब साल दिखे आंगला महापरिमाणुना යහපාලන සමයේ විදේශයන්ගෙන් ගෙන කිරිගවයින් 5000න් ප්‍රයෝජනයක් නොගෙන විනාශ වූ බව සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ ජාතික සංවිධායක නාමල් කරුණරත්න මහතා පවසනවා. එසේ තිබියදී රුපියල් කෝටි 131ක් වැය කරමින් තවත් කිරිගවයින් 15000ක් ආනයනය සඳහා මුදල් ගෙවා තිබුණද මෙතෙක් එකදු කිරිගවයෙකු හෝ රැගෙන විත් නැති බව මාධ්‍යමකට එක්වමින් ඒ මහතා ප්‍රකාශ කළා. මේ සම්බන්ධයෙන් විෂය බහර අමාත්‍යවරයාම සිටි පී හැරිසන් මහතා වගකීම යුතු බවයි නාමල් කරුණාත් මහතා ප්‍රකාශ කරන්නේ. කිරිහරක් ගෙන්වීම සඳහා මූල්‍ය රෙගුලාසි උල්ලංඝනය කළා ඕස්ට්‍රේලියාවේ සමාගමට රුපියල් කෝටි 131ක මුදලක් ඇඩ්වාන්ස් ලෙස ගෙවලා ඊයේ දවස වෙනකොට හරියටම අවුරුදු දෙකක් වෙනවා. මේ සල්ලි ගත්තේ නෙදර්ලන්ත රබෝ කියන බැංකුවෙන්. නෙදර්ලන්ත රබෝ කියන බැංකුවට පොලි වාර්කිය ගෙවනවා. රූරල් සමාගමට කෝටි 131ක් අපි ගෙවලා තියෙනවා. රූරල් සමාගම අපට හරක් දීලත් නැහැ, සල්ලි දීලත් නැහැ. ඒගොල්ලෝ මේ වෙනකොට අවුරුදු දෙකක් තිස්සේ අපේ සල්ලි ආයෝජනය කරලා ලාභ ලබමින් ඉන්නවා. එහෙමනම් 2018 අවුරුද්දේ 7.5ක්වත් අයවැයෙන් සල්ලි වෙන් කරලා නැතුව තිබියදී විදේශ සම්පත් දෙපාර්තමේන්තුවේ අනුමැතිය යටතේ රුපියල් කෝටි 131ක් පිරිසට සමාගමකට පෞද්ගල ආණ්ඩුව යහපාලන ආණ්ඩුව ලබා දුන්නේ මොන පදනමක් යටතේද? මෙන්න මේවට රනිල් වික්‍රමසිංහ, සරිත් ප්‍රේමදාස මහතුරු, මෛත්‍රීපාල සිරිසේන මහත්තයා මෙයට වග කියන්න ඕනේ. කරුණාකරලා මේ ආණ්ඩුවට බල කරලා කියනවා මීට අදාළව වහාම මෙදිහත් වෙලා මේ මුදල් පොලියත් එක්ක අය කරගන්න මේ වැරද්ද කරපු අයට නිසි දඬුවම් ලබා දෙන්න කියන කාරණේ අපි මතක් කරනවා. ස්වයං පෝෂිත රටක සරු බලාපොරොත්තු වෙනුවෙන් මහජන බැංකුව අස්වැන්න ණය යෝජනා ක්‍රමය ක්‍රියාත්මක කරනවා. මෙම ණය පහසුකම් ලබා දීම ගම්පහ දිස්ත්‍රික්කයෙන් ආරම්භ කරනවා. වෙහෙසක් නොබලා කුසගිනි නිවන ඔවියන් මයි අපහට විරුවෝ. රජයේ සංවර්ධන වැඩපිළිවෙලට සමකාමීව ස්වයං පෝෂිත රටක් බිහි කිරීමේ බලාපොරොත්තු සහිතව මහජන බැංකුව අස්වැන්න ණය යෝජනා ක්‍රමය ක්‍රියාත්මක කරනවා. මෙම ණය යෝජනා ක්‍රමය ලබා දීමේ සමාරම්භක උත්සවය ගම්පහ දිස්ත්‍රික්කයේ දුනගහ ප්‍රදේශයේදී පැවැත්වුණා. ඒ මහජන බැංකුවේ සභාපති සුජීව රාජපක්ෂ හා ප්‍රධාන විධායක නිලධාරී සාමාන්‍ය අධිකාරී වොනිෆස් ෆෙරේරා යන මහතුරුන්ගේ ප්‍රධානත්වයෙන් මේර්තේ කුඹුරු ඉඩම් මිලදී ගැනීම කුෂකාර්මික කටයුතු සඳහා බීජ අමුද්‍රව්‍ය යන්ත්‍රෝපකරණ මෙදී ගැනීම යටතල පහසුකම් සංවර්ධනය හා පසු සම්පත් පාලනය වෙනුවෙන් ණය ප්‍රදානය කරනවා. මහජන බැංකුවේ අස්වැන්න ණය යෝජනා ක්‍රමය ස්වයං පෝෂිත රටක් වෙනුවෙන් සරු බලාපොරොත්තුවක්. මේ සමගින් ස්වාධින් රූපවාහිනී රාත්‍රී ප්‍රධාන සිංහල පුවත් විකාශය නිමවට පත් වෙනවා. අපගේ මීළඟ පුවත් විකාශය රාත්‍රී 9:30ට බලාපොරොත්තු වන්නේ.